චාරකයන් සමග ටයිටන් සබ්මරීනය විනාශ වීම සඳහා සබ්මරීනයේ බඳහි පැවති ශුද්‍ර පැලුම් මුල්වේ පවතින බව මූලික පරීක්ෂණ මගින් හෙළි කර තිබෙනවා. ප්ලයිමෝත් සරසවියේ මහාචාර්ය ග්‍රැහම් ජෝන්ස් ප්‍රකාශ කළේ ගැඹුරු මුහුදේ පවතින අධික පීඩනය සමග ශුද්‍ර පැලුම් හරහා සබ්මරීනයේ බඳ පිපිරී යාමකට ලක්ව පවතිනවායි. ගොඩගනු ලැබූ සබ්මරීනයේ සුන්බුන් පරීක්ෂාව මගින් මෙම ඉරිතැලීම් සිදු වූ ස්ථාන හඳුනාගෙන ඇති බව සඳහන් කළා. මෙහිදී සබ්මරීනයේ බඳේ ස්ථාන කිහිපයක් තුළින් මූලික පැලුම් හඳුනාගෙන ඇති අතර මෙය විනාශකාරී පිපිරීමකට මුල්ව පවතින බව දැනුම් දී තිබුණා. මේ සමග සබ්මරීනයේ අභ්‍යන්තරයේ රැඳී සිටි පිරිස් ක්ෂණික සහ ව්‍යසනකාරී අවසානයකට මුහුණ දී ඇති බවයි ප්‍රකාශ කළේ. ඕෂන් ගේට් සමාගමේ මෙම සබ්මරීනය නිපදවීම සඳහා බෝයිං සමාගමේ කාබන් ෆයිබර් යොදාගෙන තිබූ අතර මෙය ගැඹුරු මුහුදේ පීඩනයට ඔරොත්තු නොදෙන වැරදි තේරීමක් ලෙසද නම් කර තිබෙනවා. මීට පෙර අවස්ථා දෙකකදී ටයිටන් සබ්මරීනය මගින් ගැඹුරු මුහුද වෙත ගමන් කිරීමට සමත්ව තිබූ අතර සබ්මරීනය සංචාරකයන් සමග විනාශ වන අවස්ථාව වන විට මෙම කාබන් ෆයිබර් වල ප්‍රමිති කාලය දෙමාවට පත්ව පැවති බවයි හෙළි කර තිබුණේ. මෙහිදී ටයිටේනියම් භාවිත කර සබ්මරීනය නිපදවා තිබුණේ නම් සබ්මරීනය විනාශ වීමේ හැකියාව සීමිත බව සඳහන් කළා. ගොඩගනු ලැබූ සබ්මරීනයේ සුන්බුන් පරීක්ෂාව මගින් මෙම දුර්වලතාවයන් හඳුනාගෙන තිබූ අතර මෙය වළක්වාගත හැකිව තිබූ අනතුරක් ලෙසයි නම් කර තිබුණේ. මේට පෙර ටයිටැනික් නෞකාව දක්වා ගමන් කළ පර්යේෂණ කණ්ඩායම් මේ සඳහා ටයිටේනියම් භාවිත කර තිබූ අතර මුදල් ඉතිරි කර ගැනීමට දැරූ වැයමක් සමග මෙම ඛේද වාචකය නිර්මාණය කර පවතින බව හෙළි කර තිබෙනවා. මේ අතර ඕෂන් ගේට් සමාගම විසින් ප්‍රකාශ කළේ මේ සඳහා ටයිටේනියම් ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීම් බෝයිං සමාගම විසින් ප්‍රතික්ෂේප කළ බවයි. මේ සමග කාබන් ෆයිබර් යොදා ගනිමින් සබ්මරීනය නිපද වීමට තීරණය කරනු ලැබූ බව සඳහන් කළා. මේට ප්‍රතිචාර දක්වමින් බෝයිං සමාගම සඳහන් කළේ ඕෂන් ගේට් සමාගම සිදු කරන ප්‍රකාශ සාවද්‍ය බවයි. මේ සඳහා මිලාඩු කාබන් ෆයිබර් ලබා දෙන ලෙස සිය සමාගම වෙත ඉල්ලීම් ඉදිරිපත්ව තිබූ බවයි නිවේදනය කළේ. මේ සඳහා සිය කැමැත්තෙන් කාබන් ෆයිබර් යොදාගත් බව ඕෂන් ගේට් සමාගමේ නිර්මාතෘ ස්ටොක්ටන් රෂ් විසින් අනතුරට පෙර පැවති සාකච්ඡාවක් තුළ හෙළි කර තිබුණා. මේ සමග ගැඹුරු මුහුදේ නිරීක්ෂණ කටයුතු සඳහා කාබන් ෆයිබර් උචිත නොවන බව මෙම විනාශය මගින් තහවුරු කිරීමේ හැකියාව ඇති බවයි යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය ග්‍රැහම් ජෝන්ස් ප්‍රකාශ කළේ. විනාශ වූ සබ්මරීනයේ සුන්බුන් ගොඩ ගැනීම සමග මිනිස් අවශේෂ කොටස් හමු වූ බවට වාර්තා පැවතියද මෙය තහවුරු කිරීමේ හැකියාව ශූන්‍ය මට්ටමක පවතින බව සඳහන් කළා. මෙහිදී පුපුරා යාමේ ප්‍රබලත්වය සහ ගැඹුරු මුහුදේ පීඩනය සමග සංචාරකයන්ගේ අවශේෂ හඳුනා ගනු ලැබීම ගණනය කළ නොහැකි තරම් දුර්ලභ බවයි සඳහන් කළේ. මෙහිදී ඕෂන් ගේට් සමාගමේ නිර්මාතෘවරයා සහ සබ්මරීනයේ ගමන් කළ පුද්ගලයන් පස් දෙනාම මිය ගිය අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවන බවයි දැනුම් දී තිබුණේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.